SLT Mobitel Fiber দেশে ফাইবার বাড়াবে গিয়া SLT Mobitel Fiber দেশে ফাইবার বাড়াবে গিয়া Rin Villanupane Adu Mamilakata Rupial Ekasia Suai Ada Dinahas Visika November Dunaha Sikurada Sirastana Dinahas Visidika Ayaway Parliament Wata Ayaway Hingia Billion Egdahas Hyasia Visiatak Guru Vidu Halpati Vatu Vishamata Ivatkari Dilindu Paul Sanaha Sahanamalak Basrata Trirotrata Saha Pasal Van Himianta Divana Cigarette Saha Surabadu Ihalata Banku saha mulle ayatana badda ihalata ihala aadayam labana samagam walata 25% ka adibara baddak anuthurata lakwana motorata walinut gas thway krimata yojana perpetual treasuries billion 8.5 ka mudalak bandagareta nava gasat nivedanayata anuwa samaga jana balavege 16 rasvima saukhya baladharin avalangu karai ගෝජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් රජයේ සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් 16 වෙනිදාට අපේ විරෝධතාවය පවත්වනවායි කියන එක නැවුම් කුළුබඩු 12ක එකතුවකින් no biryani mix restaurant රසට බිරියානියක් දැන් gedara deema from adadarana this is adadarana prime time with kushani fernando and dilipa hinayaka live from studio 24 in colombo අයිබෝන් නබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම දුම් වැටි හා සුරාබදු ඉහළ නැන්වීම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ඇතුළු යෝජනා මාලාවක් අද ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා කර තිබෙනවා එමෙන්ම අනතුරට ලක්වන මෝටර රථ වාහන වලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කරන අතර එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමටත් අයවැයෙන් යෝජනා කර තිබෙනවා දෙදහස් විසිදක මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කැඩුම් පත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති කැබිනට් මණ්ඩල විශේෂ හමුවේදී අනුමැති හිමි වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මේ වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාවද මෙයයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය යෝජනාවලියද රැගෙන අද පසුරු දෙකට පාර්ලිමේන්තු සභාගාරයට පැමිණේ මෙලෙසින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අයවැය කතාවට සවන් දීම සඳහා පාර්ලිමේන්තු සභාගාරයට පැමිණ සිටියා. මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පළමු අයවැය වාර්තාව මෙයයි. මුදල් අමාත්‍යවරයා ලෙස මෙය මගේ මංගල අයවැයයි. 20/22 අයවැය සැකසීමේදී සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපක්ෂ ප්‍රකාශනය පරිපූර්ණ වශයෙන් සැලකිලිමත් සැලකිල්ලටගත් බව සිහිපත් කරන්න කැමැති මේ අනුව පාර්ලිමේන්තුව විසින් වාර්ෂිකව විසර්ජන පනත අනුමත කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා රාජ්‍ය ආයතනවලට වියදම් කිරීමේ මුළු වර්ෂය සඳහා දෙන ලබන ව්‍යුත්ත බලය ඇනුවල් වොරන්ට් මින් ඉදිරියට කාර්තුවෙන් කාර්තුවක් නිකුත් කිරීමට යෝජනා කරනවා රාජ්‍ය ව්‍යාපාර සඳහා දෙන ලබන පුනරාවර්ධන වියදම් වෙනුවට ප්‍රාග්ධන ආධාර වශයෙන් ලබා දී ඔවුන් රජයේ හා පුද්ගලික ඉදිකිරීමේ හා සේවාවල නිරත වෙයි ආදායම් උපයා දවා ගැනීමේ ඉඩකඩ සැලසීමට යෝජනා කරනවා ජාතික ආර්ථික බරක්ව පවතින අකණ්ඩව පාඩු ලබන හා සහ ඌන උපයෝගීන රාජ්‍ය ව්‍යසායන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ඒවායේ මුල්‍ය විනය හා ව්‍යාපාර නැඹුරුව ඉහළ නැග්වීම සඳහා උපාය මාර්ග වැඩපිළිවෙලක් නිශ්චිත කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා
දැන්ට ඉදිරියෙන් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල පහසුකම් ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවීමට යමා යෝජනා කරනවා. එමෙන්ම සෑම අමාත්‍යාංශයක්ම 2022 වර්ෂය තුල පරිපූර්ණ ඇස්තමෙන් ඉල්ලීමෙන් වලක්කින සංශෝධනයක් විසර්ජන පනතට ඇතුල් කිරීමට මා යෝජනා කරනවා. ගරු අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන්ට දෙනු ලබන ඉන්ධන දීමනාව මාසයකට ලීටර් 5කින් අඩු කිරීමටත් රාජ්‍ය ආයතනවල දුරකථන වියදම 25%කින් කපා හැරීමටත් විදුලිය අවශ්‍යතාවය සූර්ය බල ශක්තිය ලබා ගැනීම පිණිස දිරිගන්වනු වස් විදුලි බල ප්‍රතිපාදන 10%කින් අඩු කිරීමටත් යෝජනා කරනවා. මේක පොඩි ගාණක් වගේ ඔබලට පෙන්නට මේක එකතු වුණාම විශාල මුදලක් වෙන බව අපි ගණන් හදලා තියෙනවා. දැන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශ්‍රාම වැටුප ලැබීමට නම් අඛණ්ඩව වසර 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ප්‍රමාණවත්. එම වසර 5ක කාලය වසර 10 දක්වා දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා. මේ යෝජනාව ඒකාබද්ධ අරමුදලෙන් වැටුප ලබන ජනාධිපති දුරේ ඇතුළු සෑම දුරයක් සමාම වළංගු වෙනවා. මීට අදාළ නීති සම්පාදන කුලියුතු වෙනවා. ඒ කටියත් අහුවේ අපේ පක්ෂය දෙන්නෙක්ට තමයි නැති වෙන්නේ. එළඹෙන මුදල් වාසියේ සිට රජයේ සේවයේ වැටුප් විෂමතාවයන් ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කිරීම සඳහා කටයුතු ආරම්භ කර යුතු බව යෝජනා කරනවා. ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. මේකෙන් තරුණින්ට රැකියා දීමේ බාධාවක් වෙන්නේ නැහැ. අපි සමාන ප්‍රමාණයක් අපි අලුතෙන් කාඩරයකට ඇතුළු කරනවා. සමෘද්ධි බැංකු ප්‍රතිසංවිධානය කිරීමටත් ශුද්‍ර හා කුඩා ව්‍යවසායක සංවර්ධනය සඳහා වන සියලුම සේවාවන් හා පහසුකම් එකම වහලා යටදී සපයන වන් ස්ටොප් ෂොප් ආයතන ව්‍යුහයක් බවට පත් කිරීමට යෝජනා කරනවා මේ සමෘද්ධි බැංකු ව්‍යාපාරය. දන්ත කෙටුපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස සිට එම පනතින් ආවරණය වන භාණ්ඩ සඳහා සේවාවන් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු රටම ආවරණය වන පරිදි විදුලි සංදේශ ආවරණ ජාලයක් කඩිනමින් ස්ථාපිත කර දිවයිනේ සියලුම් පාසල් එනම් 10,155ක් සඳහාම ෆයිබර් ඔප්ටික් තාක්ෂණය භාවිතා කරමින් අධිවේග අන්තර්ජාලය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා ලබා දීමට විදුලි සංදේශක නියාමන කොමිසමට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් සම්පාදනය කිරීමට යෝජනා කරනවා. G5 තාක්ෂණය මෙරට තොරතුරු තාක්ෂණය ශේෂ්ත්‍රීකරණය කිරීමට යෝජනා කරනවා. ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින්පසු ඉදිරියට විවුර්ත වෙන්දේසියක් හරහා පමණක් සිදු කළ යුතු බව යෝජනා කරනවා. මේක මහජන දේපලක් ඇටියද අපි සලකන්නේ. ඒ නිසා අපිට හිතවත්කමට නොදී වෙන්දේ නෑ නෑ අපි දුන්නේ නෑ. අපේ කාලේ දුන්නේ නෑ. අපේ කාලේ එකක්වත් දුන්නේ නෑ. අපිට ඕන නම් දෙන්න පුළුවන් දැන් උනත් ඒ උනා අපි දෙන්නේ නෑ වෙන්දේසි කරලා ගන්න. ත්‍රී රෝද රත නියාමන අධිකාරියක් පිහිටවීමට යෝජනා කරනවා. ආ දැන්ට විශ්‍රාම වැටු නොලබන ජේෂ්ඨ පුරවැතියන් සඳහා දායක විශ්‍රාම වැටු ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා ඒ ආරම්භ කරන අවස්ථාවේදී බිලියන 100ක මූලික ප්‍රාග්ධනයක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා. කාබනික පොහොර නිෂ්පාදන දාර්තාව වැඩි කිරීමටත් අවශ්‍ය තාක්ෂණික ඥානය ලබා දී ඉලක්කගත වගාවන් වෙනුවෙන් විශේෂිත පොහොර මාදිලි සකස් කිරීමට අවශ්‍ය කරන ව්‍යාපෘති ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැය නියෝජිතයි.
වස විස වලින් තොර වල්නාශක පරිහරණය ක්‍රම හා වල් පැලහරණය සඳහා විකල්ප දිරිගැන්වීම වෙනුවෙන් හෙක්ටාර 2ක උපරිමයකට යටත්ව හෙක්ටාර 1කට රුපියල් 5000 බැගින් ආදාර මුදලක් ලබා දීමටද යෝජනා වී තිබෙනවා. ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ සෑම ගමකම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3ක් වෙන් කිරීමට යෝජිතයි. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ටාසිය සංවර්ධනය සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන තවත් රුපියල් මිලියන 5කින් වැඩි කරන අතර ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 15ක් බැගින් හිඳවනු ඇත. ගැමිණි මාතාවන්ට ලබා දෙන පෝෂණ මල්ල දැන්ට මාස 16ක් පමණක් සීමා කරන තියෙන ඒ පෝෂණ මල්ල මාස 24ක් යනකම් වර්ෂ දෙකකට දීර්ඝ කිරීමට තවත් මිලියන 4000ට අමතරව තවත් මිලියන 1000ක් වෙන් කිරීමටත් ඒ වගේම ජීවන වියදම පීඩනය සෑහළු කිරීමට ග්‍රාම සේවක නිලධාරී මට්ටමින් ආර්ථිකව දිලිඳු තත්ත්වයේ පසු වෙන පවුල් හඳුනාගෙන ඔවුන් සඳහා සහන මල්ලක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 15000ක් පමණ ප්‍රතිපාදනයක් වෙන් කරනවා. ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විශේෂතාවේ ඉවත් කරන ලෙස ඉල්ලා දියත් කර තිබුණු වෘත්තීය සමිති උද්ඝෝෂණ අවසන් කර රජයේ විසින් ප්‍රතිපත්මය වශයෙන් පිළිගනු ලැබූ 2021 8 30 වෙනි දිනද අමාත්‍ය මණ්ඩලයේ තීරණය කඩිනමින් ක්‍රියාත්මක සහ එක්වර ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කරනවා. එය ගුරු විදුහල්පති වැටුප සඳහා දැන්ට දරනු ලබන රුපියල් මිලියන 109000ට ඉක්ම වූ අධික මුදලට අමතරවයි. දැනටමත් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවා ගන්න ඇති සියලුම උපාධිධාරීන් 2022 ජනවාරි මාසයේ තුල සිට ස්ථිරපත්වීන් ප්‍රදානය කිරීමට කටයුතු කරනවා. අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කරනවා. පාසල් වෑන් රථ හා බස් රථ හිමියන්ට තමන්ගේ ආදායම සම්පූර්ණයෙන් අයි වුණා. ඔවුන් අනපේක්ෂික දුෂ්කරතාවයන්ට මුහුණ දුන් බව අපි තේරුම් ගත යුතුයි. මේ ගැටලුව කෙරෙහි සංවේදී වෙමින් පාසල් වෑන් හා බස් රථ හිමියන්ට සාහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරීමට යෝජනා. රට වසා තිබූ කාලය තුළ ආදායම් අහිමි වූ ත්‍රීරෝද රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට යෝජනා කරනවා. රට වසා තිබූ කාලය තුළ ආදායම් අහිමි වූ පස්ගිලක බස් රථ හිමියන්ට සහන සැලසීම ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් යෝජනා කරනවා. එක්වරක් පමණක් අය කරන බදු 2021 තක්ෂේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත මෙවැනි සමාගම් 62ක් පමණ තියෙනවා. එක්වරක් පමණක් අය කරන 25%ක ටැක්ස් සර්චාර්ජ් බද්දක් අය කිරීමට යෝජනා කරනවා. මේ බද්ද මේ 60 දෙනා වෙනුවෙන් කතා කරන්නේ කවුද කියලා බලමු. මේ බද්ද රුපියල් මිලියන 100ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනවා. ඊළඟට බැංකු හා මුල්‍ය සේවා ආයතන විසින් මුල්‍ය සේවා සැපීම් සම්බන්ධයෙන් වන එකතු කළ අගය මත 15% සිට 18% දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මේ බද්ද 2022 ජනවාරි 1 වෙනිදා සිට 22 දෙසැම්බර් 31 වෙනිදා දක්වා සෑම මාසකම ගෙවිය යුතුයි. එමෙන්ම මේ බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුය. ඒ මගින් රුපියල් බිලියන 14ක් මේක ගෙවන්නේ බැංකුයි ෆිනෑන්ස් කොම්පැනි ඉන්ෂුරන්ස් එකයි. ඒකනින් කොම්පැනි විශාල ලාභයක් ඔබ දන්නවා මේ අවුරුද්දේ ආදායම ලබා ගත්තා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කිරීමට යෝජනා කරනවා. 2.5%ක අනුපාතය යටතේ වසරකට රුපියල් මිලියන 120 ක
දිනක ඉක්මවන මුදලට යටත් පිරිවැටුමක් මත මෙම දායක මුදල අය කරනු ලබනවා. මෙම දායක මුදල වසරකට රුපියල් බිලියන 140ක් පමණ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙය 22 අප්‍රේල් පළවෙනිදා සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිගරට් මත අය කරන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන අතර එනු 1 සිගරට්ක මිල රුපියල් 5කින් වැඩි කරනු ඇත. ඊළඟට සිගරට් මත නිෂ්පාදන බද්ද ද වහාම ක්‍රියාත්මක පරිදි වැඩි කිරීමටත් ඒ අනුව එක් සිගරට්ුවකට රුපියල් 5කින් වැඩි කිරීම මේ මගින් බිලියන 8ක එවාගෙම වහාම ක්‍රියාත්මක වර්ණ පරිදි සුරා බද්ද වැඩි කිරීමට යෝජනා කරනවා ඒ පිළිබඳ ගැස නිවේදනය අද හවස අපි නිකුත් කරනවා මේ බදු වැඩි කිරීම මගින් රුපියල් බිලියන 25ක අතිරික්ත ආදායමක් ලබා ගැනීම ප්‍රාප්තයි අද මෝටර රථ අනතුරු ටිකක් වැඩි කියලා හැමෝම කියනවා ඒක අනතුරු අවම කිරීමට දිරිගැන්වීමක් ලෙස මෝටර රථ අනතුරුවට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අය කර ගැනීමටද එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමටම අවස්ථාවක් ලබා දීමට යෝජනා කරනවා ඒක තමයි ඇක්සිඩන්ට් කරන එක්කනයි නොකරන එක්කනයි අතර පොඩි වෙනසක් තියෙන්න ඕනේ ශ්‍රී ලංකා රෙගුවේ නවතා තියෙන සියලු වාහන නිදාස් කිරීමට යෝජනා කරනවා මෙලෙස නිදාස් කරනු ලබන්නේ අදාළ බදු මුදල හා දඩ මුදල ගෙවීමට යටත්වය දැන් වාහන 700 ගාණක් තියෙන වරායවල් වල හිර වෙලා මේවා දිරනවා අවුරුදු 7ක් විතර ඉතින් අපි ඒවා මේ යෝජනා මගින් රුපියල් බිලියන 4ක අතිරේක ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට හානියක් නොවන අයුරින් virtual treasuries නමින් ශ්‍රී ලංකා බැංකුවේ ආචාර ධර්මය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත වහාම මාරු කිරීමට යෝජනා කරනවා මම මෙතන ඉඳලා අවසන් කරනවා අවසන් වශයෙන් ඉතිරි කොටස අවසර ඉල්ලනවා සභාගත කරන්න විසර්ජන පනත් කෙටුම්පත 20/22 දෙවැනිවර කේමේ විවාදයේ කල්තැබීම විවාදයේ දැන් කල්තැබීත්‍යා යෝජනා කරමින් 2021 නොවැම්බර් 13 වෙනි සෙනසුරාදා පූර්වභාගයේ 9:30 වනතේ කල්තැබීත්‍යා යෝජනා කරමින් 2022 මුදල් වර්ෂය සඳහා ප්‍රධානද ඇතුළුව ඇස්තමේන්තුගත සමස්ත රාජ්‍ය ආදායම වන්නේ රුපියල් බිලියන 2284ක් රජයේ සමස්ත වියදම් ලෙස රුපියල් බිලියන 3912ක් දක්වා තිබෙනවා. ඒ අනුව මෙවර අයවැය පරතරය දක්වන්නේ රුපියල් බිලියන 1628ක් ලෙසයි. අදින් ආරම්භ වන අයවැය දෙවන වර කියවීම හෙට සිට ලබන 22 වෙනිදා දක්වා දින 7ක කාලයක් පැවැත්වෙනවා. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මාසේ 22 වෙනි සඳුදා පසුරු 5ට පැවැත්වීමට නියමිතයි. අයවැය කාර්ක සභා අවස්ථාවෙහිවත් අයවැය දෙවන වර කියවීම නොවැම්බර් 23 වෙනිදා සිට ආරම්භ වීමට නියමිත අතර එම විවාදය දින 16ක කාලයක් පැවැත්වෙනවා. අනතුරුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වෙනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙතර අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන තේපැන් සංග්‍රහය පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වුණා. තේපැන් සංග්‍රහය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්දයා පබේවර්ධන යන මහත්වරුන් මෙන්ම මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටියා. ස්ථානයේ අද දවසේදී සීමා වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජතාන්ත්‍රිකයන්ට පමණයි. අනතුරුව පක්ෂ විපක්ෂ නියෝජිතයන් අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේ හිතුවා ඉතින් වැඩිපුර මොළ ප්‍රමාණයක් තියෙන ඇමතිවරයා මීට වඩා දෙයක් කරයි කියලා. හැබැයි ඉතින් කන්දක් ලිලාලා මේ පැටි එක්කත් වැදුවේ නැති තරම් නේද? මන් දන්නේ මන්ත්‍රීවරු කොහොමද ගම යන්නේ කියලා. මිනිස්සු බලන් ඉන්නවා ඉලවතත් එක්ක. ඇත්තටම මූලික ප්‍රශ්න ගැන කතා කරේම නැහැ. මේ කොවිඩ් වසංගතය ඇස්සේ මේ සියල්ලම කළමනාකරණය කරගෙන කිරීම පවා පැසසිය යුතුයි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයේ ලබන්නේ වැටුප ලබන්නේ ඒක අවුරුදු 5 10 කිරීම මං හිතන්නේ හුඟක් හොඳයි. මොකද ඒක ජනාධිපතිතුමන් ලඩත් කරලා තිනවා මොකද ඒක රාජ්‍ය සේවයත් එක්ක එක තැනකට ගෙනාපු එක හොඳයි ඩොලර් නැති ප්‍රශ්නය බාහනක තැනට උග්‍ර වෙන්න පුළුවන් මං හිතන්නේ මේ ආයවැයෙන් ඒකට නම් පිළිතුරක් ලැබුණේ නැහැ
සාම්ප්‍රදායන් පිටපැන්න අයවැයක්. රටේ අධර්මගේ අධ්‍යාපනය වෙනුවෙන් බිලියන 30ක් වෙන් කිරීම මම හිතන්නේ ඉතාම සරල කටයුත්තක් කියලා. හැම ග්‍රාම සේවාව අවසරම ලක්ෂ 30 ගානේ දීලා විශාල මුදලක් ගමට ගිහිල්ලා ගමේ නිෂ්පාදනය කරන ආර්ථිකයක් ගොඩනගෙන වැඩපිළිවෙල මේ තුලින් හදලා තියෙනවා. මේ අයවැය තුළ ඇත්තටම රටට යම් සුබදායි වැඩපිළිලක් ගෙනලා තියෙනවා. කාබනික පොහොර වගා කරන ගොවීන් සඳහා අස්වැන්නේ යම් හානිය සිද්ධ වුණොත් ඒ සඳහා ගෙවන කිසිදු මුදල් ප්‍රමාණයක් මේ අයවැයලියකට ඇතුළත් කරලා නැහැ. සංචාර ක්ෂේත්‍රය දියුණු කරලා මෙච්චර සල්ලි ගේනවා කියලා. කෘෂි කර්ම අපනයන මෙච්චර වැඩි කරනවා කියනවා. පොහොර දෙන්නේ නැති වුණාට. ඒ සුරංගනා කතා පමණයි. අපිට පේනවා දුරි වසර මේගොල්ල දුවන්න හදන්නේ රටේ ජනතාවගෙන් ව්‍යාපාරිකින්ගෙන් අසාමාන්‍ය විදියට බදු අය කරලා. මේ ආණ්ඩුවෙන් තුන් වේල කන්න බත් tillන බර ආහාරයක් කිල්ලන ජනතාවට දුන්නා ප්‍රොපිටික මුලේ හතේ මුදල් ලැබිති කෙනෙක් ගෙනවට මුලේ කලඳක් තියෙන වැඩක් කරේ කියන පාටක් නැහැ. බතු කර ජනතාවට අපි හිතුව ලොකු යාපතක් දෙයි කියලා. කිසි යාපතක් නැහැ. මේ රටේ ජනතාවට ඇල් වතුරවත් නැති අයවැයක අපි මොන ටී පාටිද? මේ අතුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළා. වැඩි වෙන ජීවන වියදම උද්දමන වර්ධනයට පැහැදිලි විසඳුමක් ණයබරතාවයට කිසිම විසඳුමක් ලබා දෙන්න. මේ රටේ විදේශීය ආයෝජන ප්‍රතිශතය වර්ධනය කරන්නේ කොයි ආකාරයටද කියන එක කාරණාව ගැන පැහැදිලි දැක්මක් නැහැ. ඒ වගේම ගොවි ජනතාව මුහුණ දී තිබෙන මේ බරපතල නිෂ්පාදන අරුබු දෙක කිසිම විසඳුමක් ලැබ කොටින්ම කිව්වොත් මේ අයවැය අපේ රට සොමාලියාව බවට පත් කිරීමේ අයවැය. මිලියන 18.8 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න මල්පිරි රෙසිඩන්ස්. සාපේ දැන් නැති අපි එනවා කොළඹට යන මැයින් සමගිය ජන බලවේගයට ලබන 16 වෙනිදා කොළඹ හයිට් පිටියේ රැස්වීමක් පැවැත්වීමට ලබා දී තිබූ අවසරය ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අවලංගු කිරීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් සමගිය ජන බලවේගය සඳහන් කළේ ආණ්ඩුව කුමන ගැසට් නිවේදන නිකුත් කළද කොළඹදී එදින විරෝධතා රැලියක් පවත්වන බවයි. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රමකෙල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශී වීම, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් නිසි බලධාරියාගෙන් අවසර ලබා ගත යුතු අතර එසේ අවසර ලබා නොගෙන එවැනි ක්‍රියාකාරකම් වල නිරත විය නොහැකි බව සඳහන් වෙනවා. යම් යම් නීති අපිට ගේන්න වෙනවා බහුතර ජනතාවගේ රැකවරණ පිළිස. දැන් අපි දන්නවා අර ගුරු උද්ඝෝෂණ තිබ්බ වෙලාවේ. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය අපි දන්නවා. අද අපි යම් කිසි පාලනයකට නතු කරලා මේක තාමත්ම අවම ප්‍රමාණයේ මරණ සංඛ්‍යාව අවම ප්‍රමාණයේ මේ ව්‍යාප්ත වීම කරනකොට 5000ක් විතර ගෙනහලා ඉවරලා උද්ඝෝෂණය කරනකොට කවුද කියන්නේ මේ මාස්ක් එක ගලවලා එහෙම නැත්නම් ඒවා කරලා මීටර එකේ ඔය කියන තේවල් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට අකමැත්තෙන් හරි හිතන්න වෙනවා. ඉතාමත්ම හිතලා හිතාමතාම මේ ව්‍යාප්ත කරවන්න සංවිධානාත්මක කරන වැඩක්ද මේක කියලා. එවනම් අපි නීතිය රැකවරණය ගන්නට ඕනේ. අපි ඒකයි අරන් තියෙන්නේ. විපක්ෂෙන් සහ අනිත් පක්ෂවලින් විරෝධතාව මඩ දන්නට කරපු කෑමක් දෙයක් කියලා. ඒ කට්ටියට නිදහසක් තියෙන ඕනේ විදිහකට හිතා ගන්න. ඒක ගැන මට ගැටලුවක් නැහැ. මම නැවත නැවතත් කියන්නේ මේ ගැසට් පත්‍රයේ පැත්තකින් තියලා ඒ ගැන නොසලකා වුණත් මම කියන්නේ ජනතාව අනවශ්‍ය ලෙස එක්රැස්වීමෙන් වැළකින්න ඕනේ. මම හිතනවා ඒක එක්තරා විදිහකට සාපරාදී චේතනාවකින් දුෂ්ට චේතනාවකින් මේ රටේ ජනතාව අනතුරේ හෙලණ්ඩයි එහෙමනම් සිද්ධ වෙන්නේ. මහ ජනතාව මේ COVID-19 පාලනයට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අනුගත වෙනවා හැර නීති වලින් මේක කරන්න උත්සාහ කිරීම නිසා විශේෂයෙන්ම COVID-19 පාලනයේ එදිලා ඉන්න මහ ජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් පොලිස් නිලධාරීන් වැනි නිලධාරීන්ට එරෙහිව සමාජය තුළ මතයක් ගොඩනැගෙන්න පුළුවන්. ඒ වගේම COVID-19 පාලනය සඳහා දැනට සපයන සහයත් මහ ජනතාවගෙන් ඈත් වෙලා නිලධාරීන් සමග අනවශ්‍ය ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. මේ අතර කුමන ගැසට් නිවේදන නිකුත් කළද සාපය දැන් ඇති අපි එනවා කොළඹට යනුවෙන් එළඹෙන 16 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය අනිවාර්යයෙන්ම පවත්වන බව සමගි ජන බලවේගය පවසනවා. මේ 16 වෙනිදා සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි දැවන්ත විරෝධතාවය එළියට ආවම තමයි ආණ්ඩුවට මේ ගැසට් නිවේදනය ගහන්න මතක් වුණේ. අපි දැක්කා දැන් ආණ්ඩුව ඒගොල්ලන්ගේ පක්ෂ සම්මේලනයේ නෙළුම් පොකුණේ ඒගොල්ලෝ පැවැත්තුවා. ඒකට සෞඛ්‍ය නීති රෙගුලාසි නැහැ. මේ යම් කිසි ආකාරයේ සහනයක් ගොවියට පොර ටික ලබා දෙන්න, ජීවන බරෙන් මිරිකලා ඉන්න ජනතාවට සහන ටිකක් ලබා දෙන්න, මඩු මිල අඩු කරන්න, ගෑස් මිල අඩු කරන්න, හාල් මිල අඩු කරන්න, සීනි මිල අඩු කරන්න, පරිප්පු මිල අඩු කරන්න. ඒ හින්දා ආණ්ඩුව මොන නීති රීති දාලා මේක මර්ධනය කරන්න හැදුවත්, මේක නවත්තන්න හැදුවත් සමගි ජන බලවේගයේ හැටියට අපි ඒකට මුහුණ දීගෙන මේ ගොවි ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන්, රජයේ සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සමගි ජන බලවේගයේ ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ 16 වෙනිදාට අපේ විරෝධතාවය පවත්වනවායි කියන එක අපි කියන්න කැමතියි.
කෙසේ වෙතත් සමග ජන බලවේග එළබෙන දාසිය වනතා කොළඹ හයිට් පිටියේ පැවැත්වීමට සූදානම් කර තිබූ සුහදහමුව සඳහා ලබා දී තිබූ අනුමැතිය අවලංගු කරවව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මුජිබ් රහ්මාන් මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබෙනවා. ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනය සැලකිල්ලගෙන කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා මෙම අවලංගු කිරීම කළවව ලිපියෙහි වැඩිදුරටත් සඳහන්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට බාහිරව යම්කිසි ආකාරයක ඒක රාශිවීමක් රැස්වීමක් ක්‍රියාකාරකමක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් එම පුද්ගලයා විසින් ආයතනය විසින් හෝ සංවිධානය විසින් ඍජුවම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය කාරණයක් බවට පත්වනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නිසි අවසර නොමැතිව එවැනි ක්‍රියාකාරකම් ඒක රාශිවීම රැස්වීම පැවැත්වීම නීති විරෝධී කාරණයක් බවට පත්වනවා. ජන ඒකරාශීවීම සඳහා නිසි බලධාරියගේ නවසර ගත යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාතුළු පිරිසක් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහිව ජනමයින් අද කොළඹදී විරෝධතාවක් පැවැතුවා. අපි කවුරුත් දන්නවද රටේ ජනතාවට කන්න නැ පාල් ටිකක් ගන්න නැ සීනි ගන්න නැ ගෑස් ගන්න නැ සිමෙන්ති ටිකක්වත් ගන්න නැ මෙවැනි රටක මේ බොරු අයවැය කිදිරිපත් කළා ජනතාව රවට්ටන එක විතරයි කරන්නේ. හාමතේ ඉන්න මිනිසුන්ට පචමෝලෙන් තැලුවා වගේ අයවැයක් මේ ඉදිරිපත් කරලා තියෙනවා. අද අපි මේ අරගලය පටන් ගන්නවා. අපි අවසන් කරන්නේ මේ රාජපක්ෂ රෙජිමය මේ රටෙන් අයින් කරලා. දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව තවත් අඩුපීඩන කලාපයක් ඇතිවේයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා දෙවෙනිට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව දීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව මෙවන විට 26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නයියේ මේ අවධානම හේතුවෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නව ප්‍රදේශයෙන් වසදෙමුනේ පසුගිය දසවනදා රාත්‍රියේ පෙරදින විශ්වවිද්‍යාලයේ භූගර්භ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනරත්න මහතා පැවසුවේ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නව ප්‍රදේශයට පහළින් මීටර 100ක පස්සෝදායමක් නිරීක්ෂණය වන බවයි. මාර්ගින් පහළ ප්‍රදේශය බැලුවාම අපිට දකින්නට ලැබුණා අනික දිගට ගස් කීපයක්ම නැමිලා තිබුණා. ඒ කියන්නේ පහළ යම්කිසි විදියක චලනයක් සිද්ධ වෙලා තියෙනවා. චලනයක් කියන්නේ තෙලවීමක් හරි පස තල්ලුවීමක් හරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි එහෙම නැත්නම් පාෂාණ තල්ලුවීමක් වෙන්න පුළුවන්. මේ කියන්නේ එතන සි රූරායමක් වෙලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අනිකුත් කාරණය තමයි දැක්කේ ඉහළින්දන් එන වතුර අධික බොර ගතියයි. ඒ බොර ගතිය කියලා කියන්නේ පස් සෝදා ව්‍යායාමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉහළින් පොළව අස්සට යන වතුර මගින් ලොකු ආදනයක් සිද්ධ වෙන බව පේනවා. මේ කාදනය තමයි අනතුරුදායකයි. තවදුරටත් එම ප්‍රදේශයේ ආශ්‍රිතව අයහපත් කාලගුණයක් පැවතීම නිසා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නව ප්‍රදේශයෙන් දින නියමයක් නැතිව වසා තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද ස්විරසූරිය මහතා පවසනවා. දිනට ජාතික ගුණනාරි පරිසර සංවිධානයත් මාර්ගසන්නක ඇතුළු විශේෂඥ පිරිසක් විසින් ඒ ස්ථායීකරණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන් හැකිතා දුරට කොළඹ ප්‍රධාන මාර්ගයේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස කාර්යබහුල ජනතාවගේ ඉල්ලා සිටිනවා. පවතින අධික වර්ෂාව නිසා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තාක්ෂණ හා සෞන්දර්යාංශ ගොඩනැගිල්ල පිටුපස ඇති අඩි 60ක පමණ කොටසක් ණය ගොස් තිබෙනවා. විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අතුළු ස්ථාන කිහිපයක ණයයම සලකුණු පහළ වී තිබුණේ මෙලෙසින්. මේ අතර දකුණු අන්දමන් මුහුදු ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් හෙට දිනේදී ඇතිවේයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ තත්ත්වයේ අපි බොහෝ විට ක්‍රමක්‍රමයෙන් අඩුවෙන වර්ෂාපතනයේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. දැනට තියෙන තත්ත්වය බොහෝ විට 16 17 18 වගේ වෙනකොට සෑහෙන දුරට වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවීමට තවදුරටත් වැසි පතිත වීම හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන්දරටු දෙකක් අද පෙරවරුවේ විවෘත කර ඇති අතර ඉන් තප්පරයකට කණාඩි 158 මගින් ජලය මුදා හැරෙනවා.
මෙරට ජනප්‍රියම පුවත්පත් ආයතනය වන අරුණ පුවත්පත් ආයතනය අද නව තාක්ෂණික පියවරක් ඉදිරියට තැබුවා. ඒෙහි ස්ථාපිත අති නවීන පූර්ණ ස්වයංක්‍රීය අධිවේගී වෙබ් මුද්‍රණ යන්ත්‍රණයේ මුද්‍රණ කටයුතු ආරම්භ කරමින් සතියග අරුණ සහ සන්ඩේ මෝනින් සතියන්ත ජාතික පුවත්පත් ගැනීමෙන් ආරම්භ අරුණ පුවත්පත් ආයතනය වසර 3ක් පමණ කෙටි කලක් තුළ මෙරට ප්‍රමුඛතම සහ ජනප්‍රියම පුවත්පත් ආයතනය බවට පත්ව තිබෙනවා. ඒ භාෂා ත්‍රිත්වයෙන්ම දිනපතා සහ සතියග ජාතික පුවත්පත් ලෙස අරුණ මෝනින් හා තමිලන් සන්නාම මෙරට පාඨක ප්‍රජාව වෙත ගෙන යමින් මෙරට ජනප්‍රියම කාන්තා පුවත්පත දරුණි මෙන්ම තරුව ජ්‍යොතිෂ පුවත්පත වැනි සතිපතා නිකුත් වන පුවත්පත්ද ඒ අතර සුවිශේෂීත්වය කුසරනවා. නිරතුරු ගුණාත්මක අන්තර්ගතයක් සහිතව මන නිමාවකින් යුත් පුවත්පත් දැනටමත් පරිශීලකයන් වෙත ගෙන යන අරුණ පුවත්පත් ආයතනය තවදුරටත් ආකර්ෂණීය හා ඉතා ඉහළ මුද්‍රණ නිමාවකින් පුවත්පත් පාඨකයන් වෙත ගෙන ඒමේ අරමුණින් තවත් පියවරක් අද ඉදිරියට තැබුවා. ඒ අරුණ මුද්‍රණාලයේ ස්ථාපිත කෙරෙනු අති නවීන පූර්ණ ස්වයංක්‍රීය අධිවේගී වෙබ් මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ කටයුතු අද ආරම්භ වේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ යන්ත්‍රය ප්‍රධාන වශයෙන්ම එකවර පිටු විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමේ හැකියාවෙන් යුක්තයි. ඒ වගේම තමයි මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය කරන පුවත්පත් සියල්ලක්ම බෙදා හැරීමේ අංශය වෙත එසනින් යොමු කිරීමේ හැකියාවකින්ද මේ යන්ත්‍රය සමන්විත වෙනවා. අරුණ ද මෝනින් තමිලන් පුවත්පත් අංක 1 පුවත්පත් බවට පත් වෙලා ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මුද්‍රණ සංකීර්ණයේ දාරිත්‍රතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. ඒදී අපි ලෝකයේ ඉහළම තාක්ෂණය පාවිච්චි කරලා නිෂ්පාදනය කරලා තියෙන මේ මැනුග්‍රාෆ් සිටිලයින් එක්ස්ප්‍රෙස් කියන මුද්‍රණ යන්ත්‍රය ආයතනයට ලබා ගැනීමට අපි කටයුතු කළා. 80 දශකයේ රූපවාහිනී තිරය අප වෙත පැමිණීමත් සමග එවකට වඩා ජනප්‍රිය මාධ්‍ය වූ ගුවන් විදුලිය ඒ වගේම ජාතික පුවත්පත් මේ සෑම එකක්ම අපගෙන් යම් මට්ටමකට ඈත් වෙන සිද්ධ වුණා. අපි දුටුව ඇතැම් අවස්ථාවල ඇතැම් පුවත්පත් වැසී යාමේ තර්ජනයන්ට පවා ලක් වෙන අවස්ථා තිබුණා. එවන් කාලවකවානුවක අභියෝගයන්ට අභියෝගයක් වෙමින් ජාතික පුවත්පත් වලට නව මානයක් එක් කරමින් සතියග අරුණ ඒ වගේම සන්ඩේ මෝනින් ජාතික පුවත්පත් ද්විත්වය එළිදක්වමින් අපි 2018 වර්ෂයේ ශ්‍රී ලාංකික මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. පූර්ණ ස්වයංක්‍රීය අපගේ නවතම සිටිලයින් මුද්‍රණ යන්ත්‍රයත් සමග අපිට හැකියාව ලැබෙනවා අපගේ පාඨකයින්ට ඉතා අනගිභවනීය මුද්‍රිත නිමාවකින් යුත් පුවත්පත් ජාලයක් ඔබ අතර පත් කරන්න. දැන් තවත් පුවත් කිහිපයක්. මధుර හඬින් මෙරට සුවහසක් රසික සිත් සතන් සනහලු ප්‍රවීණ ගායන ශිල්පී එමෙන්ම රංගන ශිල්පියෙකු දවන ලක්ෂ්මණ විජේසේකර මහතා අභව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද දහවල් අභව ප්‍රාප්ත වී ඇති බවයි පෞලේ ඥාතීන් පැවසුවේ. විජේසේකර මහතා මේ යන විට 73 වන වියේ පසු වුණා. කෙරවල පිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ගුණ කර තිබෙන මූලික අධිවාසිකම් පෙත්සම් පූර්ණ වෙනසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එසමගින් ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ රාත්‍රියක්.